FM Bellum kadar kapavi canı da seviyede. ඔබට ආයුබෝවන් කාලයකට පස්සේ net fm බැලුම්ගල සමග මෙහෙම එකතු වෙන්න ලැබීමක් මේ covid 19 ඌදුර තිබෙන අවස්ථාවක ලොකු වාග්යක් කොට සලකනවා එතකොට දැන් මේ අභාග්‍ය සම්පන්න සිද්ධියක් සම්බන්ධව තමයි අද net fm බැලුම්ගල සමග අපි ඔබ දැනුවත් කරන්න යන්නේ මොකද මෙවන් සිද්ධීන් ඉදිරියට මතුවෙන්න ගියොත් තවදුරටත් ලංකාව තුල සෝචනීය ඉරණමක් ගොඩනගෙන බව net fm බැලුම්ගලට පැහැදිලි නිසා හැබැයි ඒ පැහැදිලි කිරීම එතනින් අපි හිතවල විතරක් තියාගන්නේ නැහැ වගකීම්වත්තන්ගේ අවධානයට යොමු කරනවා ඒ අවධානයට යොමු කරන්නෙම අවධානමින් මිදෙන්න අන්න ඒ නිසා දැන් මේ කොරෝනා කාලෙනේ ඒක නිසා පොඩ්ඩක් මේ ආරම්භයක් ලබා ගන්න මෙන්න මේ හඬපටේ පොඩ්ඩක් අහලා බලන්නකෝ ඊට පස්සේ තීරුම් කරන්නම් කවුද කොහෙද මොකද වෙන්නේ කියලා අනවිරකම් මනකම් எல்லாரும் இப்படி இருக்கீங்களோ உறவுகளே உண்மையில இந்த கொரோனா வைரஸால හැමෝටම ආයුබෝවන් ඇත්තටම මේ කොරෝනා වෛරසය නිසා හැමෝම බයෙන් තමයි ජීවත් වෙන්නේ මේක කාට කාට හැදෙයිද කියන බය හැමෝටම තියෙනවා ඇත්තටම කොරෝනා වෛරසයට බෙහෙතක් මේ වෙනකොට කවුරුවත් හොයාගෙන නැහැ ඒ කියන්නේ හිතමින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ සමහර ලෝක නායකයෝ වෛද්‍යවරු පවසනවා ක්ලෝරොක්වින් කියන ඖෂධය භාවිත කරන්න සුදුසුයි කියලා මේ ක්ලෝරොක්වින් කියන ඖෂධය 1996 වර්ෂයේදී අපේ නායකතුමා ඒ කියන්නේ ප්‍රභාකරන් මහත්තයා අපේ ජනතාවටයි යුද පෙරමුණට යන අයටයි යුද පෙරමුණේදී කිසිම රෝගයක් ඇති නොවීම සඳහා කලින්ම මේ ඖෂධය ලබා දුන්නා යුද පෙරමුණට ගිය අය අතරින් සත්‍යයට දවස් 4ක් මේ ඖෂධය භාවිත කරපු අයත් හිටියා මමත් මේ ඖෂධය භාවිත කරපු කෙනෙක් ඇත්තටම මට හරිම සතුටක් දැනුණා මේ ප්‍රවෘත්ති හප් වෙලාවේ එදා අපේ නායකතුමා ඒ කියන්නේ ප්‍රභාකරන් මහත්තයා අපේ ජනතාවටයි යුද පෙරමුණට ගිය අපේ අයටයි මේ ඖෂධය ලබා දීම සම්බන්ධයෙන් අන්ද්‍රේ එංගලෝඩේ තලවෙන අද මක්කලුකම් පොරාලිකම් බලංගිය රොම්මෙලංගල තලවෙන ඔන්න දැන් ඉතින් මේ තත්ත්වයට එක්ක බැලුවට පස්සේ මේ ප්‍රභාකරන් මහත්තයා ගැන එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදී නායකයා සම්බන්ධයෙන් ලංකාවේ හිටපු මෙහෙම තමයි කතාබහට ලක් වෙන්නේ ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජ ජාලවල එහෙම මේ කාරණා ඉදිරියට තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා අන්න ඒක TikTok ඇප් එක කියලා කියන්නේ ඔන්න ඔය ඇප් එක හරහා තමයි දැන් ප්‍රවර්ධනය වෙන්නේ ඒ කියන්නේ මේ කියන ආකාරයේ ප්‍රභාකරන්ගේ මතවාදය LTT ත්‍රස්තවාදී මතවාදය දෙමළ ඊලාම් ත්‍රස්තවාදී මතවාදය මේ සියල්ල ප්‍රවර්ධනය වෙනවා ඊට අනතුරුදායක ලෙස ලංකාවේ පුද්ගලයෝ මේකට ඉන්නවා ඉන්දියාවේ තමිල්නාඩුවේ පුද්ගලයෝ මේකේ ඉන්නවා වෙන වෙන රටවල්වල ඉන්න දෙමළ ඊලාම් මතවාදය ත්‍රස්තවාදී මතවාදය අරගෙන යන ප්‍රවර්ධනය කරන අය මේකේ ඉන්නවා අන්න ඒත් එක්ක තමයි මේ මතවාදය ගොඩනැගෙන්නේ චරිත ආයිබෝන් චාමික ගොඩක් කාලයකට පස්සේ චරිත් එක්ක එකතු වුණේ ඔව් පොඩ පරක්කු වුණා එන්නද ඔව් ඒක තමයි කොහොම නමුත් අපි මේ වැඩේ පරක්කු නොවී රටට හෙලි කරන්න තමයි සූදානම් වෙන්නේ චරිත් ඔව් දැන් චාමික කිව්ව විදියට මේකේ භයානකකමක් තියෙනවා රටක් අපි ආරක්ෂා කරගත යුතුයි ඒ ආරක්ෂා කරගන්න රටට ඇතැම් බලවේග එල්ල වෙනවා නම් ඒව හෙලිදරව් කර යුතුයි එවැනි හෙලිදරව්වක් තමයි අපි මේසේ කරන්න සූදානම් වෙන්නේ මේකෙන් යම්කිසි විදියක ක්‍රියාත්මක වේවි කියලා අපි විශ්වාස කරනවා අපි අලුත් තාක්ෂණයක් අලුත් ක්‍රමවේද යොදාගෙන විවිධ අයුරේ නැගිටිනවා ඉතින් මේක ඒකමයි කියලා අපි දන්නේ කියන්න හැබැයි ඉතින් අනාවරණය කිරීම යුතුයකම අපි දැන් ඉෂ්ට කරනවා ඔව් එතකොට දැන් මේ කාරණාව පිටිපස්සේ කොහොමත් අපේ රටේ බුද්ධියංශ අවධානය යොමු වෙනවානේ net fm බැලුම්ගල හෙලිදරව්වත් එක්ක එතකොට ඉදිරියේදීත් net fm බැලුම්ගල මෙවන් අවදානම් සහගත සිද්ධීන් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් එතකොට මේ தত্ত্বය මෙන්න මෙහෙම තමයි ප්‍රවර්ධනය වෙන්නේ බලන්න எனக்கு நீ பதட்டத்தை கொடுக்கறப்ப உனக்கு நான் பயத்தை காட்டுவேன் எனக்கு நீ பயத்தை காட்டறப்ப உனக்கு நான் பரலோகத்தை LTTE ත්‍රස්තවාදීන්ගේ ඊනියා ඊළමට එරෙහි බැලුම්ගල ක්‍රියාන්විතය. ඉතින් මේ මතවාදයන් තමයි ප්‍රවර්ධනය වෙන්නේ ඔය TikTok ඇප් එක හරහා. අවුරුදු 30ක වෙපන් වෝයක ඉවරුණාට පස්සේ මේගොල්ලෝ ජිනීවා වලට එහෙම ගියානේ ඩිප්ලොමැටික් වෝයක කරන්න. දැන් ඒක ඒ විදිහටම යනවා. එතකොට ඒගොල්ලෝ මේ උදවිය ඔවුන්ගේ ක්‍රමවේදය වෙනස් කරලා තිබෙනවා. ඒ කියන්නේ නව තාක්ෂණයේ දෙසට යොමු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ TikTok ඇප් වගේ සමාජ ජාල භාවිත කරමින් ජංජාලයක් තමයි අන්තර්ජාලයේ පතුරවන්න හදන්නේ. මේ මේ තමිලංගල්, எங்கள் வழிபாடு வேறு, எங்கள் சமயம் வேறு, எங்கள் இறைவனே வேறு. ஓட்டு பொறிக்கிகளின் வேட்டை காடாக மாறிக்கொண்டிருக்கிறது. ஆரிவார்ந்த தமிழ் சமூகத்தின் மக்கள் அப்பகே திமல ஜாதிய, அப்பகே அதஹஸ், அதஹன ஜாதிய ஆகம, அதஹன தேவியன் வினஸ்வத் සල්ලාලයන්ගේ දඩේම වෙන්නේ අපගේ දෙමළ ජනතාවයි නුවණක්කාර දෙමළ ජනතාවනි මේ අවමන් වලින් අප නැගිටිමු මෙය ඉතිහාසගත යුද්ධයක් ඔවුන්ගේ පටන් ගැනීම රාමන්ගෙන් බව ඔවුන් පවසනවා
ඒනිසා අපි රාමන්ගේ පාක්ෂිකයන් බව පවසනවා නමුත් අපි රාවණාගෙන් එන පාරම්පරිකයන් රාවණා යනු හොඳ ගති පැවතුම් ඇති එඩිතර හිස ඔසවන කෙනෙක් දෙමළ ජනතාවනි හොඳ දෙමළ පක්ෂ සමුළු කණ්ඩායම් පිහිටුවා ආයුධගෙන නැවත හිස ඔසවමු අපගේ අදහස් වෙනස් විය යුතුයි මීණ්ඩුම් යලුවෝ තමලර ආරම් සාර්ந்த අරසමෙත් தமிழர்கள் கன்று ஒரு தேசம் படைக்க இளைய தலைமுறை புரட்சியாளர்கள் ஆயுதமற்ற நிலையிலும் உயிரை ஆயுதமாக ஏந்தி புரட்சி செய்வோம் செய்வோம் செய்தவர்கள் හොඳයි ඉතින් මෙන්න මෙහෙම තමයි මේ අලුත් තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන එල්ටීටී ත්‍රස්තවාදයේ පැතිරීමට උත්සාහ ගන්නවා කියලා මතවාදී ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ හඬපට සහ මේ වීඩියෝ පට net fm බැලුංගල facebook පිටුවට ගියාම ඔබට බැලීමේ හැකියාව තියෙනවා ඉතින් යම් සාරාංශගත කරමින් අපි මේක ඉදිරිපත් කරලා තියෙන මේ වීඩියෝ පටවල තියෙන අදහස සාරාංශගත කරමින් තමයි facebook පිටුවේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේවා ඒ භාෂාව දන්නෝ නම් ඔබට ඉතා හොඳින් මේවා තේරුම් ගන්න හැකියාව ලැබෙවි ඉතින් ඒ අතරතුර මේ මතවාදයේ ගොඩනැගීම මෙවැනි සිද්ධීන් වාර්තා වීම කොයි තරම් දුරකට රටක් හැටියට අපිට බලපානවද කියන එක හොයන්න අපි දැන් උත්සාහ ගන්න. ඔව්. එතකොට දැන් මේකේ මේ ඉන්දියාවේ තමිල්නාඩුවේ පුද්ගලයන්ට සෑහෙන අමාරුවක් අවශ්‍යතාවයක් තියෙනවා මේ ඊලාම් රාජ්‍යයක් ගොඩනගන්න. ත්‍රස්ත රාජ්‍යයක් ගොඩනගන්න රට දෙකට තුනට කඩන්න. ඒකටනේ උත්සාහ කරන්නේ ඔය ජිනීවා වල එහෙමත් ගිහිල්ලා සමහර උදවිය මේ තමිල්නාඩුවේ උදවිය ලංකාවේ අය වගේ ගිහිල්ලා අතටම අහුවෙලා තිනෝ ජිනීවාව. ඒ ලංකාවේ මේ ත්‍රස්තවාදය මේ අපිව මැරුවා මේ අපේ හමුදාව තමයි අපේ මානව හිමිකම් කැඩුවේ එහෙම एनजीओ सल समहरा තවදුරටත් සම්බන්ධ වෙලා මේවා නඩත්තු කරනවා. ඉතින් මේ සියලු කාරණා එකතු කරගෙන තමයි මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට මේ අපි මොකද දැන් කරන්න ඕන? අපි මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතුයි. එතකොට මෙවන් අභියෝගයන් වලට අර කවුන්ටර් ඇටැක් එකක් දෙනවා කියලා කියන්නේ ආරක්ෂක භාෂාවෙන්ම. අන්න එහෙම Tamanට පුළුවන් ආකාරයෙන් මැදිහත් වීම කළ යුතුයි. ඒ ආකාරයේ පුද්ගලෙක් තමයිනේ ත්‍රස්තවාදයේ සම්බන්ධව ජාත්‍යන්තරේ පවා කතා බහ කරමින් කීර්තියට ලක් වෙච්ච මහාචාර්ය රොහාන් ගුණරත්න මහත්මයා. එතකොට අපි ඔහුට කතා කරලා ඇහුවා මොකද්ද මේ TikTok ඊළ මේ කතාව කියලා. ජාත්‍යන්තරයේ හැට ගණන් වල ජීවවාදී ශ්‍රේ ප්‍රචාරක කටයුතු පිළිබඳව ULN සංවිධානය. ඒ කියන්නේ DNA එකට ඉස්සලා තිබිච්ච සංවිධානය. ගොඩක් ද්‍රවිඩයට ඒ මතය දුන්නා. ඒකත් ත්‍රස්තවාදී ඇතුළු ඇති වෙන්න කවුරු මේ වැඩවලට සහභාගී වෙනවා එයාට විරුද්ධව ක්‍රියාත්මක කරන්න ඕනේ. විතරක් මේ වගේ සංවිධාන තියෙනවා මේ සංවිධාන සහනම් කරන්න. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්නකොට UN Security Council Resolution මන්ත්‍රී සභාවේ පාවිච්චි කරලා විතරට තියෙන ඒ සංවිධානයේ ඔක්කොම සහනම් කරන්න. ඊට පස්සේ මේ අනිල් වික්‍රමසිංහ මහත්මයායි මේ ගිරිසේන මහත්මයා අපු කාලේ සංවිධාන 15 සංවිධාන 7 විතරම ඉවත් කරා. ඊට පස්සේ ඒ සංවිධාන ආයෙ ඒගොල්ලන්ගේ ප්‍රචාරක කටයුතු කරන්න පටන් ගත්තා. ජිනීවා වලට යන්න පටන් ගත්තා. දැනට ලංකාවේ හැකියාවක් තියෙනවා මේ ත්‍රස්තවාදී ප්‍රචාරක වැඩ ත්‍රස්තවාදී මුදල් උපයන වැඩ මේ සංවිධාන වලටව විරුද්ධව ක්‍රියාත්මක කරන්න. අත්‍යවශ්‍යයි ලංකා රජයට කරන්නේ ඒ අය මේක පිළිබඳව බොහොම අවධානයෙන් ඉඳලා විශේෂ නෙවෙයි ඒකට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි ඒක ගත්තේ නැත්නම් තව ඉස්සරහට ලංකාවේ ඇතුලේ ත්‍රස්තවාදී ප්‍රහාර ඇති වෙන්න පුළුවන් හොඳයි ඒ කියන්නේ මේ ත්‍රස්තවාදය සහ මුලින්ම මුලින් උපටා දැමිය යුතුයි කියන කාරණාව ඒව මතුවෙන්න ඉඩ තියන්න හොඳ නැහැ ලෝකේ බොහෝ රටවල් එවැනි ස්ථාවරයන් වෙ ඉන්නෝ අපේ රටේ ත්‍රස්තවාදයයි මානව හිමිකමයි ජාත්‍යන්තරයි කියන තුන පටලවගෙන ඉන්නේ ජාමික. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්තවාදය මතුවෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න හරි ජාත්‍යන්තර මේ ප්‍රමිතියක් අපිට තියෙනවා නේ. ජාත්‍යන්තර මතයක් අපි ගොඩනගන්න ඕනේ. ඉතින් ඒ ගොඩනැගීම පහුගිය කාලේ සිදුනාද නැද්ද කියන එක සම්බන්ධව තමයි මහාචාර්ය රොහාන් ගුණරත්න මහත්මයා අපිට සඳහන් කරේ. ඔව් ප්‍රජාතන්ත්‍රවාදය එහෙම හරි හරියට ඇවිල්ලා ගිය කාලයක් තිබුණානේ. අන්න ඒ කාලේ අපේ මේ රටේ සාමකාමී මිනිසුන්ගේ මානව හිමිකම් කොච්චර කැඩුනද කියලා පාස්කු ප්‍රහාරයෙන් ඔබට පැහැදිලි වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී බුද්ධි අංශ කඩා දැමීමක් එක්ක මේ தත්ත්වය වර්ධනය වීම සම්බන්ධයෙන් මොනවට පැහැදිලි වෙනවා ඒ නිත්‍යයෙන් බැලුම් ගලින් කලින් ඔබට කිව්වා. ඉතින් දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවාවල්දී එහෙම ওই ලංකාවට එරෙහි වෙල්ලන මානව හිමිකම් චෝදනාවලට එරෙහි එහෙම මානව හිමිකම් සමුළුවේ ජිනීවාවල කතා කරන කෙනෙක් නේ රියාඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා.
අපි ඔහුගෙනුත් අහලා බැලුවා මේ TikTok ඊල මේ ත්‍රස්තවාදය සම්බන්ධව. ඇත්තටම කියනවා නම් දැන් සදාකරන් අවුරුදු 30ක් ඉස්සේ යුද්ධෙන් තමයි මේ රට බෙදන්නේ හැදුවේ. එයාට කර බෙදන්න බැරි වුණා. ඊට පස්සේ යහපාලන රජයේ කාලේ යුද්ධ ගන්න බැරි එක ව්‍යවස්ථාවකින් බෙදලා දෙන්න හැදුවා. ඒකත් අපි කොහොමද දේශප්‍රේමී ජනතාවයි කියලා එක නෑත්තුවා. දැන් මේ පොටි ත්‍රස්තවාදියාගේ නැත්තම් ත්‍රස්තවාදී පොටියාගේ වර්ගය විතරයි අපි මේ රටේ විනාශ කළේ. පොඩි ඔළුව තියෙන්නේ කැනඩාවේ. යාත් එක තියෙන්නේ ඇමරිකාවේ හෙන්ඩවන්ටි. प्रधान विविध अंतर्जालिक क्रमहरा विविध समाज माध्य जालहरा प्रबल मेवा पेमिनेनो मेवट मिनसु अहूनोत मेवट पेलबुनोत मेवट मत्तुनोत बरपतल ताक्षणिक क्रमवेदयान भाविता किरीम इता जनप्रिय ताक्षणिक क्रमवेदयान भाविता किरीम हरह तमंगे मते पतुरुवन उत्साह गन्न एवा संबंधव विशेषेम त्रस्तवादे अंतवादेट तीन प्रधानम बाधके अत्तमय मे अंतर्जाले किलकेन हबे अंतर्जाले अपिट सामान्य जाति अंतर्जालम विसंधि करला दान्न बै इतिन एहेम नैत्तम अर गूगल एकट विरुद्धव पेलपालि गिया वगे वेनोने नेद हबेई यम मट्टमक बाधक पमुनुवन्न पुलुवन इतिन ए बाधक पमनीम वह क्रियात्मक कल युतुई කියලා තමයි කියන්නේ මේ අන්තවාදී මතවාද පැතිරීමේදී. ඔව්. ඉතින් ත්‍රස්තවාදයටත් ඒක එසේ බලපානවා. ඉතින් මේ සම්බන්ධව ජාත්‍යන්තර සාකච්ඡාවන් ජාත්‍යන්තර සංවාද සිදුවිය යුතුයි. ඒ වගේම තමයි මානව හිමිකම් සම්බන්ධව කතා බහ කළ යුතු නැහැ කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. හැබැයි ඕනෑම හිමිකමක් ආරක්ෂා වෙන්නේ තමන්ගෙම කියලා රටක් ආරක්ෂා වුණොත් පමණයි. ඔව්. ඉතින් ඒ සඳහා අපි කෙසේද කටයුතු කරන්න කියන එක අපි සීළු දෙනාගේම වගකීමක් හැටියට අපි අරගන්න ඕනේ. මේක එක පාර්ශවයක වගකීමක් විතරක් නෙමෙයි. ඔව්. මොකද ආණ්ඩුවට විතරක් ආරක්ෂකාංශවලට විතරක් වක්වීතු අයට විතරක් මේක බාර දීලා ඉන්න හොඳ නැහැ. මොකද දැන් TikTok app එකකින් වගේ මෙවන් දේවල් ප්‍රවර්ධනය වෙද්දී දැන් මේ සාමාන්‍ය ජනතාවත් ඔය TikTok mobile app එක පාවිච්චි කරනවනේ. එතකොට තාන්ට මෙවන් අවස්ථාවන් ආවට පස්සේ ඒක කවුන්ටර් කරන්න පුළුවන්. ඒට එරෙහි අභියෝගයක් Tamanට එල්ල කරන්න පුළුවන් නෑ. ඔය தত্ত্বය ව්‍යාජයි. ඔය බොරුවක්. මෙන්න මේකයි සත්‍ය தত্ত্বය. එහෙම කියලා මේකට පිළිතුරු දීමේ හැකියාවක් අපිට තිබෙනවනේ. එවන් අයිතියකුත් අපිට තියෙනවා. මොකද මේ රට අපේ රට. ඒ රැක ගැනීමට ඕනම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවනේ. හොඳයි. ඒ අයිතිය තහවුරු කරන්න තවදුර අපි කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියලා අපි හිටපු නාවික හමුදාපතිවරයෙකුට යොමු වෙන්නයි නේද හදන්නේ. ඔව් හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා මේ දැන් මේ TikTok කියන්නේ අද වශයෙන්ම තරුණ පරම්පරාව අතර ඉතාමත්ම ප්‍රචලිත බොහොම ජනකීයම තමන්ගේ පණිවිඩයේ ලෝකයට යවා ගන්න පුළුවන් අමෘතකාංගයක්. ඒතර දැන් මේ තරුණ පරම්පරාව කියන එකෙන් මම අදහස් කරන්නේ දැන් මේ ඉන්න පරම්පරාව මේ diaspora community එකේ ATT එකට හිතවාදී පරම්පරාවේ ඉස්සල්ලාම මේ රටෙන් පිටව ගියා අය වගේම ඒගොල්ලන්ගේ දරුවෝ දැන් ඉදිරියට ඒගොල්ලන්ගේ දරුවෝ මේ රට ගැන දැකලත් නැහැ අහලත් නැහැ. නමුත් ඔවුන්ගේ සිත් තුළ ඒගොල්ලන්ගේ දෙමව්පියෝ එන්නත් මේගොල්ලන්ගේ වැඩිහිටියන් ආවන්දල තියෙනවා මේ ශ්‍රීලාම් කියලා රාජ්‍යයක් තිබ්බා. ඒ රාජ්‍ය සිංහල බෞද්ධ හමුදාව විසින් විනාශ කරා. ඒක නිසා තමයි අපිට මේ රටවලට එන්න උනේ. මේ සිංහල බෞද්ධ කියන්නේ කොහොම මෙලෙච්ච හමුදාවක් අපිව මැරුවා අපිව සංහල ඝාතනය කරා කියලා වගේ ආකල්ප දීලා තියෙනවා. නමුත් මං කියන ඒ වගේ ඒවා සම්පූර්ණයෙන්ම බොරු කියලා. නමුත් දැන් මේ පරම්පරාව තමයි දැන් ඔය TikTok වගේ එහෙම නැත්නම් අනිකුත් දේවල් වලින් මේ මතය තව දුරටත් ජනගත කරන්න එහෙම නැත්නම් සමාජ කටයුතු කරන්නේ. ඉතින් මෙතනදී අත්‍යවශ්‍යම අපි විවසිදිමත් වෙන්න ඕනේ.
හොඳයි ඉතින් අපේ විමසිලිමත් වීම ඉත වටිනෝ කියන එක තමයි හිටපු නාවික හමුදාපතිතුමාගේ සඳහන වෙන්නේ. ඉතින් විවිධ අවුරෙන් අපිට විමසිලිමත් වෙන්න වෙයි. විශේෂයෙන්ම මේ තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මම හිතන්නේ මේ කාලේ මේ සම්බන්ධවම වෙනම යුනිට් එකක් සඳහන් කරලා තියෙනවා නිර්මාණය කරා. ආරක්ෂක ලේකම්වරයා මගේ මතකේ නිවැරදින. එතකොට මේ සයිබර් අවකාශයේ සිදුවෙන දේවල් සම්බන්ධව සොයා බලන්න අපේ දැන් මේ කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නවා. දැන් මේ දවස්වලත් සයිබර් ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවානේ. විවිධ ආකාරයේ වෙබ් අඩවි වලට එහෙම විශේෂයෙන්ම රජයේ ක්‍රියාත්මක නොමැති වෙබ් අඩවි සඳහා සයිබර් අවකාශයෙන් ප්‍රහාර එල්ල වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔව් එතකොට දැන් ක්‍රියාත්මක වෙඩේවටත් ඉදිරියේදී මේක වෙන්න පුළුවන්. සමහර වෙලාවට අන්න ඒ නිසා මෙන්න මේ தත්ත්වය මේ සයිබර් අවකාශය තුල එල්ල වෙන ත්‍රස්ත අභියෝගය සම්බන්ධව අපි සැලකිලිමත් විය යුතුයි. ඉතින් දැන් මේ කාරණාව සම්බන්ධයෙන් 2019 දී පවා කතා කරපු කෙනෙක් නේ මහාචාර්ය රොහාන් ගුණරත්න මහත්මයා net fm බැලුම් ගලින් පවා ශ්‍රී ලංකාවේ සයිබර් ෆෝස් එකක් හදන්න අවශ්‍යයි මේ தත්ත්වයන්ට කියලා. ඉතින් මේකෙදි සාමාන්‍ය ජනතාවටත් කරන්න යම් දෙයක් තිබෙනවද කියලා අපි ඔහුගෙන් අහලා බැලුවා. මේකෙදි සාමාන්‍ය ජනතාවට කරන්න දෙයක් තිබෙනවද රට වෙන්නේ? ඔව් ලංකා ජනතාව අපි උත්සාහ කරන්නේ සංවිධානයේ පිළිබඳව ආකාරي තිබුණා. සයිබර් ජාලේ වහාම ශ්‍රී ලංකා සර්ච් කියන සංවිධානයට දැනුම් දෙන්න කියලා. ඊළඟට ඒ සංවිධානය මගින් ඒ අය එක පිළිබඳව කිසි පිළිතුරක් දෙයි. ඒ අය ඒ platform එකට සයිබර් platform එකට කුටි ඩොක් නැත්තම් ඒවට දැනුම් දෙයි මොනවද කරන්නේ මොනවද වෙන්නේ කියලා. ඌ ඒ අයට විරුද්ධව ඒ platform වල ඔපරේට් කරන සංවිධාන වලට විරුද්ධව ක්‍රියා ගන්න යන්න ඉතින් මහ ජනතාවට අපි මේක පිළිබඳව කියන්නේ අනිත් එක අපි නීති අනුකූල ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්ලාමික ස්ටේට් සංවිධාන වලට අන්තවාදී සංවිධාන ඒ අයගේ ප්‍රොපගැන්ඩා ඒ සංවිධාන ෆ්‍රන්ට් ඕර්ගනයිසේෂන් කව ඕර්ගනයිසේෂන් සිම්පතික් ඕර්ගනයිසේෂන් ඒ ඔක්කොම අපි ක්‍රිමිනලයිස් කරන්නේ යන්නේ ඒ අයට ඒ සංවිධානට විරුද්ධව හොඳයි නීත්‍යානුකූලව ක්‍රියාමාර්ගයක් ගන්න බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් සඳහන් කරන්නත් ඕනේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද මුලින්ම මේවා අපි අරගෙන ඇවිල්ලා ඉදිරියට මේවා ගැන ප්‍රචාරය ලබා දෙනවා වගේ මේ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමත් ඉතා වැදගත් වෙනවා. එහෙම නැත්නම් අර පහුගිය කාලේ චාමික කිව්වා වගේ දේවල් වලට තමයි අපිට මූණ පාන සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලට මූණ පෑවුත් වෙන්නේ අභාග්‍යෙන් අභාග්‍යට රටපත් වෙන එක. එහෙම වුණොත් එහෙම දැන් රට ගොඩ ගන්න සෑහෙන කාලයක් යනවනේ. දැන් එල්ටීටී ත්‍රස්තවාදයෙන් පස්සෙත් එහෙම වුණා. එතකොට පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් එහෙම වුණා. දැන් මේ අලුත් ත්‍රස්තවාදයක් COVID-19 වලනුත් එහෙම වෙලා තිබෙනවානේ. අන්න ඒ නිසා මෙවන් තත්ත්වයන්ගෙන් මිදෙන්න අපි සාමාන්‍ය ජනතාව විදිහටත් සැලකිලිමත් වෙමු. ඔබට පුළුවන් කතා කරන්න 0112553063. ජනතා සේවයට dedicated to serve the people. உலகில் எவனும் இல்லை அவன்தான் பிரபாகரா என்று சொன்னால் எம் தலைவன் பிரபாகரனை தூக்கி சுமந்து நிற்கலாம். LTTE ட்ரஸ்ட்வாதீன்கி ஈனியா ஈலமட்ட எரிஹி வெலுங்கல கிரியாந்திதயா. பிரபாகரன் பிள்ளைகள் நாங்க தான் சொல்லுவோம் எங்க இனத்திற்கு ஒரு பெருமை இருக்கு. நீ எப்பேற்பட்ட கொம்பனாவும் இரு, நீ எந்த நாட்டின் அறிவனாவும் இரு, என் இனத்தை தொட்டால் உன்னை தூக்கோம்டா என்ன வருவாண்டா பிரபாகர மறுபடியும் அவன் வரும்போது சிங்கள கத முடியும் බුද්ධි අංශ අවධානය පිණිසයි. අද net fm බැලුම්ගලින් අපි කතා කරමින් ඉන්නේ TikTok හීලාම් ත්‍රස්තවාදය සම්බන්ධව. අපි ආරාධනා කරා ඔබටත් කතා කරන්න කියලා 2:55:63 අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. මහියංගරින් ඉන්නවා චාන්දිනී මහත්මිය. ආයිබෝන් බුදුමිට. ආයිබෝන් net fm ට බුදු සරණයි. අපි හරිම ආදරේ net fm එකට මෙවැනි වැඩසටහන ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම ඔබතුමන්ලා තුමියන්ලාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි දෙයක් යනකොට ඇඟ කිලිපොලා යනවා. මම සිංහලෙක් වශයෙන් මගේ ඇඟේ මේ කුපිතවීමක් වගේ ඇති වෙනවා. නමුත් මේට මේ දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමන්ලන්ට පළමුව ස්තුතිවන්ත වෙනවා. මේට මෝහන දීමට සියලු ලාංකිකයන් නැවත සූදානම් විය යුතු බවත් මට දැනෙනවා. ඒ වගේම මේ වගේ තමයි මහත්තයා අපේ හිසේ හරි වේදනාවක් තියෙනවා. මේක ඔබතුමන්ලට හිර වෙන කියන්න අය නෑ. අපේ නාවික හමුදාවේ මැරුණා, මීහුණ කියලා මැරුණා, පාරි මැරුණා දෙදෙනෙක්. ඔවුන් හැමදාම අපි වෙනුවෙන් තමයි ඌන දුන්නේ. එයාලගේ මිනිහමත්
යාලට බලන් බැරි තත්ත්වයට පවුල් වලට පත් කරලා කොරෝනා නිරෝධායන නීතියට වල දැම්මා. එතකොට මම මේ ජාති භේදයක් අවසනවා නෙමෙයි මම මේ කියන්නේ ඇත්ත. එතකොට අපිට හරි වේදනාවක් තියෙනවා ඒ අපේ අසරණ තරුණයා හැමදාම අපි වෙනුවෙන් කැපවීම කරපු අය. නමුත් තොණ්ඩමන් වගේ කෙනෙක් මැරිලා මේ රටට කරපු සේවය මොකද්ද? රාජ්‍ය ගෞරවය ඇතුළු දින 6ක් මලමින් රටවටේ හෙලිකොප්ටර් වල ඇතුළුව උන්ට කිසිම නීතියක් දරේ නැහැ. අපි මේක බලාපොරොත්තු වෙන්නේ කවදාවත් මේ රජේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියට ඒ තුමියගේ අදහස. ඉතින් අපිට විවිධ දේවල් වලට මුහුණ පහන සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒ සම්බන්ධව අර එතුමිය සඳහන් කරා වගේ මේ අපි නැවත ආපසු හැරිලා බලන්න වෙනවා ඇතැම් සිද්ධීන් වලට. සමහරක් ප්‍රශ්න වල ඉතින් අපිට උත්තර නැහැ. ඔව්. හැබැයි අපි ඒ උත්තර Tamanට පුළුවන් ආකාරයෙන් සමගිව එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් නම් යම් ආකාරයකට හෝ විසඳුම් වලට පේන මානෙට හෝ යන්න හැකියාවක් ලැබෙයි කියලා හිතෙනවා. එතකොට දැන් මේ TikTok ඊළම තියෙනවා. ඒකේ අර LTT ත්‍රස්තවාදයේ තියෙනවනේ. මේක ප්‍රොමෝට් කරන එක, මේක ප්‍රවර්ධනය කරන එක. ඒක අපූර්වට වෙනවා මේ බල. පාපම් පව්වියම්මා இருப்பான். இந்த கச்சராஜா மட்டும் எதற்கெடுத்தாலும் பேசுறான். எல்லாரையும் பேசுறான். அவரை கைது பண்ணு, இவரை கைது பண்ணுன்னு பேசுறான். இப்படி பேசுறானே நம்மாலதானே இப்படி பேசுவானேன்னு மீ ரஜே சியல்லண்டம் பனினவன். ஏ ஆத்தனம் கூட ගන්න, මේ ஆத்தனம் கூட ගන්න යනුවෙන් අපිට තමයි මෙසේ බනින්නේ. මෙසේ එඩිටරව බනින්න තරම් ඔබ කවුද? දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන්න තියෙන අයිතිය සිහලුනි නුබලා නැති කරනවා. නමුත් අපි එලකිරි බී ජීවත් වන අය. නමුත් නුබලා නුබලා ගව මුත්‍රා බී ජීවත් වන අය. අපගේ කාන්තාවන් නම් ගෞරවය ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. නමුත් නුබලාගේ කාන්තාවන් ආත්ම ගෞරවය විකුණලා ජීවත් වෙනවා. ඒ අතින් අපේ දමිළ කාන්තාවන් උතුම් කොට සැලකිය යුතුයි. කරපපයේ වාඩගෙක විட்டு පිළைக்கிறவன் நாங்கள் கற்புக்காக உயிரை கொடுக்கிற மான தமிழினத்திலே பிறந்தவர்கள். நாங்கள் யார்? முன்னம் தோண்டிய நிலத்திலே முகிழ்ந்தவர். හොඳයි. ඉතින් TikTok හරහා ත්‍රස්තවාදී අදහස් පැතිරීම ඊළාම් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් කරගෙන යනවා. එතකොට ඇතැම් ස්ථානවල විවිධ දේශන පැවැත්වෙනවා. ඒ දේශනවලදී තමන්ගේ පැත්තට බරසාර වෙන්න, වාසි වෙන්න විවිධ අදහස් දක්වනවා. ඉතින් මේවා ප්‍රශ්න සහගතයි තමයි. ඒවෙන් අපි කුපිත විය යුතු නැහැ. අර අපිට කලින් කතා කර මහත්මිය වගේ ඇතැම් වෙලාවට ඇතැම් හැඟීම් දැනෙනවා ඇති. හැබැයි අපි කියලා කියන්නේ මොලෙන් වැඩ කරන කට්ටියනේ. ඔව්. ඉතින් ඒ නිසා ඒවා ආවේගශීලීව විසඳ ගන්න ඕන නැහැ. දැන් තහවුරු කරලා තිනවා විශේෂයෙන්ම රජයක් හැටියට අපිට හිටපු පෙර රජයත් තහවුරු කරා. එහෙම ත්‍රස්තවාදයක් නැගී සිටින්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන එක. හැබැයි ඇතැම් මතවාද පැතිරීම ගැන අපි මේ කියන්නේ. ඇතැම් මතවාද පැතිරීම අපිට ඕනේ නැහනේ. එහෙම දාලා නිකන් ඉන්න නේද? ඔහේ ඕන දෙයක් කරගන්න කියලා බලන් ඉන්න ඕනේ නැහනේ. ඔව්. පාළුගේයි වළම් බිඳින්න දෙන්න අවශ්‍යතාවයක් නැහනේ. අන්න ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්න අවශ්‍යයි. අවධානම කොයි මොහොතේ නැගෙයිද කියලා කියන්න බෑනේ. එතකොට දැන් මේ වගේ සිද්ධීන් සම්බන්ධව දිගින් දිගටම මේ ඉන්දියාවෙන් එහි මතුවෙන තත්ත්වයක්නේ චරිත මේක. එතකොට දැන් මේ ඒගොල්ලන්ට තමයි මේ ලංකාවේ කෑල්ල අල්ලගන්න ඕන වෙලා තින්නේ. අන්න ඒ නිසා මේකෙදි අපි ටැක්ටික්ස් පාවිච්චි කරලා උපාය උපක්‍රම පාවිච්චි කරලා මේකට යම් ආකාරයේ පිළිතුරු සැපීමක් කරන්න අවශ්‍යයි. මොකද පාළුගේයි වළම් බිනින්න ඕනේ නැනේ කවුරුවත්. ඒකට පිළිතුරු දීමේ හැකියාවකුත් ඕන කෙනෙකුට තිබෙනවනේ. ඉතින් දැන් මේ අපිට ඉන්නවා සජීව කතා කරන්න ජයන්ත මහත්මයා. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන් නෙතසම් බැලුංගල හැමදාමත් නෙතසම් බැලුංගල මේ රටේ අවදානමක් විපත්‍යක් කරදරයක් තියෙන උඩ ඒක ලිදරව් කරා. අද සුවිශේෂී අනාවරණයක් කරන්නේ. ඒ වගේම රොෂාන් ගුණරත්න මහත්තයත් සමග පහුගිය මානුෂීය මෙහෙයුම පවතිද්දී මට මතකයි හැමදාම හවස 4ට ඔබතුමාලා විශේෂ සාකච්ඡාවක් එතුමා සමග ප්‍රවත්ව රට දැනුවත් කරන්න. මම හිතන්නේ එතුමාගේ සාකච්ඡාවල් ගැන අවධානය යොමු කරොත් ආරක්ෂක අංශය ඉතාම වැදගත් වෙනවා. මෑත කාලයේ දක්වාම එතුමා මේ මොහොත දක්වා රටේ අනාගතය ගැන, අනාගත තර්ජන ගැන කතා කරනවා. ඒවා ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ ආරක්ෂක බුද්ධිඅංශවල අවධානය වහාම යොමු යුතු තිබෙනවා. ඊළඟට ඊයේ දවසේ සම්බන්ධන් මහත්මයා විසින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්න කරද්දී කියනවා ඒ LTT ගැන ප්‍රශ්න කරද්දී කියනවා ඒවා පරණ කතා. ඒවා ඔක්කොම එතුමායි තාම ද්වේෂයෙන් කතා කරේ. ඒවා පරණ කතා. ඒවා කතා කරන්න එපා කියලා. නමුත් මේ පරණ කතා කියලා දාලා මේගොල්ලෝ ඩයස්පෝරාවත් එක්ක එකතු වෙලා මේ ගේම ගහන්නේ නිසා අතිගරු ජනාධිපතිතුමා, ගරු ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක බුද්ධිඅංශවල අවධානය මේ NetFM බැලුම්ගල වැඩසටහන මෙතෙන් පටන් ක්‍රියාත්මක වෙනවායි කියලා මම විශ්වාස කරනවා රටේ උන්නති අභිවෘද්ධිය සඳහා. බොහොම ස්තුති මේ අවස්ථාව දුන්නට. බොහොම ස්තුති ඔබතුමා අපිට කතා කරාට. ඉතින් ඒ අවධානය යොමු වීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ සම්බන්ධව මැදිහත් සිතින් හිතීමත් ඉතා වැදගත් වෙනවා. අපි කෝප විය යුතු නැහැ. අපි ආවේගශීලී විය යුතු නැහැ. මේ දේවල් අපිට වළක්වා ගත යුතු ඒවා දේවල් තියෙන්නේ. මොකද විශේෂයෙන්ම මේ අන්තර්ජාලය හරහා මේ සිදුවෙන දේවල්
අපිට යම් යම් බාධක යොමු කරන්න පුළුවන් මේවා සමාජගත වීම සඳහා වැළැක්වීම හැබැයි හැමෝගෙම කටබල වහන්න අපිට බෑ හැබැයි අයිතිවාසිකම් තියෙනවා Tamanට අවශ්‍ය දේ කතා කිරීමේ අයිතිය හැමෝටම තියෙනවා ඒක සුරකී යුතුයි අපි එතන ඉන්නෝ මිනිසුන්ට මානව අයිතිවාසිකම් තියෙනවා නම් ඒව සම්බන්ධව ෆයිට් කරාට කමන්නේ නේද බලපෑම් කරාට කමන්නේ එහෙම එසේ වී යුතුයි හැබැයි බොරු කියන්න හොඳ නෑ බොරු කියන්න හොඳ නෑ අන්න ඒක තමයි දැන් මම කියන්නත් කිව්වේ දැන් මම බොරු කියලා හිතන දේ මේ චාමිකට ඇත්ත වෙන්න පුළුවන් මම ඇත්ත කියන දේ තව කෙනෙකුට බොරු වෙන්න පුළුවන් කියන්නේ තමන්ගේ වාසිය තකානේ වචන භාවිතා කරන්නේ ඒවා පූර්වට ඉතා හොඳින් කරන්න පුළුවන් හැබැයි එතන චාමික ප්‍රධාන දේ ත්‍රස්තවාදය කියන එක යම් කෙනෙක් යම් විදියක අසිරුතාවයට පත් කරනවා නම් යම් කෙනෙක්ගේ මේ ආවේගශීලීත්වය වැඩි කරනවා නම් තව කෙනෙක්ව තහනම් සංවිධානයක් හැටියට ඒවා ඉස්මතු කරන්න හදනවා නම් මේ රටේ නීතියට පුළුවන් ඒවා වළක්වන්න. අන්න ඒ නිසා එවන් අභියෝගාත්මක අවස්ථාවකට අපේ රට අතීතයේ පටන්ම මුණ දුන්නා මේ අවස්ථාවත් එසේකොට සලකයි කියලා net fm බැලුම්ගල බලාපොරොත්තු වෙනවා. එතකොට අර ත්‍රස්තවාදයේ සම්බන්ධව බොහොම ප්‍රවීණයෙක් විදිහට ජාත්‍යන්තරයේ සුපතල මහාචාර්ය රොහාන් ගුණරත්න මහත්මයා එක්කත් ඇහුවා මේ සයිබර් අවකාශයේ මේක වෙන්නේ මෙන්න මේ සම්බන්ධයෙන් කොහොමද කටයුතු විය යුත්තේ කියලා. මම 2019 කිව්වා साधारण कथावाक्यू प्रश्न पस कथा कल वेडने जनाधिपति कमीशन दिपति प्रतिपति सकसो विशेष मे पास उपहार संबंध महाचार रोहन गुरुनाथ मध्यत्म पहुकी काले दधान कल विशेष मे मे साइबावकाश संबंध स्वाबल यूनिट अवश्य कीनेकम पास प्रहार संबंधव कमीशन वार्ताक सन्धान कलतीबुना मे संबंधव इतम प्रधान साधक कटीट अरगेन स्वाबलियुत विनत्टवल अरगत्चाक बहु विलावट मे यूट्यूब हरा विविध ताक्षणिक देवल हरा टिकटॉक व्हाट्सएप वाइब वगे ताक्षणिक क्रम वेद हरायन सिरु देवा तमंग रटट इधे वेनो नंगे वलाकलती थिंग अपे रट एव करण बैरी कीने तामत ක්‍රියාත්මක වෙමින් තිබෙනවා හැබැයි මහාචාර්ය රොහාන් ගුණරත්න මහත්මයා ආවට ගියාවට මේ වගේ කාරණා සඳහන් කරන්නේ නැහැ පැහැදිලි අවශ්‍යතාවයක් මෙහි තිබෙනවා කියන එක සම්බන්ධයෙන් ලෝකයට පවා ඔහු කියනවා ඔහුව ලොවෙන්ම පිළි අරන් තින්නේ අන්න ඒකයි ඉතින් එතකොට රොහාන් ගුණරත්න මහත්මයාගේ අදහසට අවස්ථාව යොමු කිරීම වටිනවා මොකද මේකේ ලංකාවට විතරක් මූණ දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයිනේ ලංකාවේදී විතරක් නෙවෙයි ලංකාවේ අය විතරක් නෙවෙයිනේ මේක කරන්නේ ඒ නිසා ඒකනත් ඇහුවා එතුමගේ ලංකාවට විතරක් මේකට තනිව ක්‍රියාත්මක වෙන්න බැරි අවස්ථාවක කොහොමද කටයුතු කළ යුත්තේ ජාත්‍යන්තරයත් එක්ක ත්‍රස්තවාදී කොයිලෙත් සංකරන්නේ අනිත් රටවල්ෙක් ත්‍රස්තවාදී කියන දේ කොවිඩ් වගේ පැන්ඩමික් එක ඒක රටකට සම්බන්ධ බෑ ඉතින් මේ ප්‍රශ්නය ලංකා රජයේ අනිත් රජයවන් අනිත් සොසු සංවිධාන අනිත් ඉන්ටර්නෙට් සංවිධාන ඒ සංවිධානෙ බොහොම එකට එකතු වෙලා ක්‍රියාත්මක කරන්න එහෙම ක්‍රියාත්මක කරොත් මේ ත්‍රස්තවාදී පිටපස්සේ ඉන්න අය ඉදව කරන AIගේ සදා මෙහුනුවර අපිට දැනගන්න පුළුවන් ඒ AI වෙන නම් පාවිච්චි කරනවා වෙන account පාවිච්චි කරනවා ඉතින් ලංකා රජය ඒ රටවල් ඒ සංවිධාන අනිත් බොහොම ළඟින් සමීපව මිත්‍රත්වයෙන් වැඩ කරලා මේ වගේ වෙන දේවල් අපි නතර කරනවා
महाचार्य जयनाथ कोलंबे गे महात्म्या कथा कर මෙතනදී අපි බලන්න ඕනේ මොනවද දැන් මේ සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ්ස් බලලා ඉතින් ඒවට අපි සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙතන දැන් ඔය TikTok කියන්නේ ඇත්තටම අපිට පේන ඇප් එකක්. ඒ කියන්නේ සර්ෆස් එකේ පේන එකක්. නමුත් ඔතන තව වෙබ් ජාති දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන එකට ඩීප් වෙබ් සහ ඩාර්ක් වෙබ් කියලා. ඒ කියන්නේ අපිට ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ වෙබ් එකක් අපි දැන් හොයාගෙන යනකොට යම් කිසි ස්ථානයකට යනවා. ඉතින් එහාට ඒ වෙබ් එක අඳුරුයි අපිට. ඒ කියන්නේ එළියෙන් බලන කෙනෙක්ට. එහෙම නැත්නම් එතනින් එහාට ඒ වෙබ් එක යනවා කොහොම කැඹුරට අපිට හොයාගන්න බැහැ. නමුත් අවශ්‍ය හැට ඒක හොයාගන්න පුළුවන්. ඒතර මේ TikTok වගේම ඊට වෙබ් සහ ඩාර්ක් වෙබ් කියන එක ගැනත් අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ. අත්වශයෙන්ම වාසනාවකට පසුගිය කාලේ අපේ රාජ්‍ය බුද්ධි සේවා රාජ්‍ය බුද්ධි අංශ ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනවා. विशेष विशाल वशं राजटे जनता मे अंदन लेसिंग समहराय मे अंदवादी फैशन भयानक तत्ट उद्गत पुलवां आरक्षक अंश ए वगेम विविध विद्वतुन अपिट पेहदिली वकीवन कारण अन्न एक सामान्य महाजनता विधि මෙයට යම් හෝ ආකාරයේ මැදිහත් වීමක් කරන්න ඔබටත් පුළුවන්කම තිබෙන නිසා. ඔය ඉතින් මේ සම්බන්ධව විශේෂයෙන්ම අධ්‍යයනය කරපු කෙනෙක් තමයි මහාචාර්ය රෝහන් ගුණරත්න කියලා කියන්නේ. විශේෂයෙන්ම අල්කයිඩා සංවිධානය සම්බන්ධව පහුගිය කාලේ ත්‍රස්තවාදය සම්බන්ධ ලෝකයේ අධ්‍යයනය කරපු ප්‍රධාන පෙළේ විශේෂඥයන් හැටියට අරගත්තොත් මහාචාර්ය රෝහන් ගුණරත්න විශේෂයි. ISI සංවිධානයේ සම්බන්ධතාව විශේෂයි. සම්බන්ධව එතකොට එවැනි ග්‍රන්ථ රාශියක් එතුමා ලියලා තිනු විමර්ශන රාශියක් තිනු එතුමා දේශන රටින් රටට ගිහිල්ලා පවත්වන කෙනෙක්. ඉතින් රෝහන් ගුණරත්න මහත්මයා වසර ගානකට කලින් මුහුදාශ්‍රිතව අප නායකතුමා මරාදමා තිබුණත් ප්‍රභාකරන් යන නාමය සදා අමරණීයයි. අවුරුදු 5000 ගණනක් යනකම් දෙමළ මව්වරුන්ගේ කුසෙන් උත්සාහවන්ත ධෛර්යමත් ප්‍රභාකරන්ලා ඉපදුණු ඇති. අපි වගේ අයට අකල් මරණ නැහැ. දමිළ ජනතාවගේ ඡන්දයෙන් නාව විජේකලා
ලංකා ආණ්ඩුවේ සිටියේදී දමිළ ජනතාවට ආරක්ෂකංශ අවශ්‍ය නැති බව දමිළ ජනතාව වෙනුවෙන් ධෛර්යමත්ව පැවසුවා. අපි මේ කාන්තාව රැකගත යුතුයි. ඉරඳාලම් තමලච් යන තිමරාඩු අදේ අංගය කන්නියන් වීරත්වෝඩ සුන්නා. හැබැයි ඒක කලාවක් නෙමෙයි හොඳ කලාවක් නෙමෙයි. ඒ රැකගැනීමනේ මොකද ත්‍ස්තවාදයේ සම්බන්ධයෙන් මොනවද උනේ කොහොමද උනේ කවුද කරේ කියලාත් රටම දන්නවනේ දැන්. ඔව් විශේෂයෙන්ම මේ තමිල්නාඩුව මේ කේන්ද්‍ර කොටගෙන මේ ත්‍ස්තවාදී සංවිධාන වීම සහ ලංකාවේ දෙමළ ජනයා ගැන පුදුම අමාරුකෙන් කතා කරන පිරිසක් ඉන්නවනේ. ඉන්නවනේ මොකද ඒගොල්ලන්ට මෙහෙ හදන්නේ නෝන්නේ නෑනේ ඔක ඔය කියන ඊලාම් රාජ්‍ය තමිල්නාඩුවේ හදාගත්තා නම් ඉවරයි. ඉතින් මේක කෑ ගහම අපේ රටට තවදුරටත් වින කරන්නේ ඉන්දියාවේ බෑයේ සෙල්ලම් මට හිතෙන විදිහට. ඔව් සහ මේ චාමික මෙතන තියෙන ප්‍රධාන දේ තමයි මේ අයගේ පැවැත්ම සඳහා බඩු ටිකක් අවශ්‍ය වෙනවනේ හැමතිස්සෙමනේ. දැන් ත්‍රස්තවාදයේ දෙන ඇයට ආයුධ නැතුව පැවැත්මක් නැහැ. ආයුධ වෙළඳාම් කරන ඇයට ගැටුමක් නැතුව පැවැත්මක් වෙන්නේ නැහැ. ඉතින් මේව පෝෂණය කරන්න බොහෝ රටවල් බැඳලා ඉන්නවා. මොකක් හෝ නැත්තම් අඩුම ගානේ කාගේ හරි අතර ගැටුමක් හරි එන්න ඕන නේ. එතකොට ඒවෙන් තමයි සිළු දෙනාට පැවැත්ම හදාගන්න පුළුවන්. ඒව මානව හිමිකම් කියලා ඒක හරි විකුණගෙන කන්න ලෝකේ ලෑස්තිනේ. ඉතින් ඒකට මේ ලංකාවේ අයත් ඉතින් කරපු දේවල් එතෙෆෙම් බැලුම් ගල් නම් දන්නව. ඔව් ඒ වගේම අර කලින් සඳහන් කරපු විදිහට විවිධ නනොලිලියන් හැටියට මේ වෙනවා. විවිධ චිත්‍රපටි වලින් මේ වෙනවා. විවිධ නාට්‍ය වලින් මෙහෙට එනවා මේවා. ඉතින් අන්තර්ජාලේ හරහා තොන්න දැන් එනවා අලුත් ක්‍රමවේදයන් ඔස්සේ TikTok ත්‍රස්තවාදය. TikTok ත්‍රස්තවාදයට එරෙහිව අපි කුමක් කරන්නද? අනේ ඒකනේ අපි මේ කතා කරමින් ඉන්නේ. ඔව් සමාජයේ වශයෙන් ජනතාව වශයෙන් මේට කළ යුතු සිද්ධීන් සම්බන්ධව හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහත්මයා මෙහෙමත් කිව්වා. අහන්න ඕනට මේ. සමාජයේ වශයෙන් නැස අපිට මේකට වගකීමක් කියන එක මම उदाहरण हिंदू पत्रे आर्टिकल जनाधिपति ඉන්න ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරියක් ඉතාම තදින් ලියුමක් ලිව්වා මේවා වැරදි මේවා දාන්න එපා කියලා. අන්තිමට හින්දු පත්තරේට සිද්ධ වුණා කරෙක්ෂන් එකක් දාන්න සමා වෙන්න මෙන්න මේක වැරදි මෙන්න මේකයි හරි කියලා දාන්න සිදුරන්නේ. ඒ වගේ මම කියන්නේ වචේම කරලකම් බලන් ඉන්න නැතුව ජන සමාජයක් කියන ශ්‍රී ලාංකිකයෝ විදිහට. ඒ කියන්නේ මෙතන ශ්‍රී ලාංකිකයෝ මම කියන්නේ සිංහලයි කියලා. සිංහල දෙමළ බර්ග මුස්ලිම් අපි ඔක්කොටම අගකීමක් තියෙන අපේ රට දේ රසාන්න. මොකද මේක තමයි අපිට තියෙන මේ වර්ග කිලෝමීටර් 65000ක උඩා රට නැවත වතාවක් යුද්ධයකට අදගෙන යන්න දෙන්න බෑ. නැවත වතාවක් අමිහිරි අධ්‍යක්ෂකට අවශ්‍ය නැහැ. ඉතින් මෙතනදී අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ වගේ සමාජ ජාලාවලින් කරන හානිය අවම කරගන්න අපිට කළ හැකි දේ කරන්න. ඉතින් ඒ අපට කළ හැකි දේ කරන්න රජයට විතරක් ආරක්ෂක අංශවලට විතරක් වගකීම් පවර්ලා ඉන්න එපා කියන එක සම්බන්ධව තමයි එතුම සඳහන් කරන්නේ. ඒ නිසා මොකද තරුණ පරම්පරාව TikTok එකේ ඉන්නවනේ. මොකද දැන් මේ TikTok වගේ සමාජ ජාල චීනෙන් තමයි මුලින් බිහි වුනේ ඩුයින් කියලා. එතකොට මේක 2012 තමයි ආරම්භ වෙන්නේ. ඊට පස්සේ 2017 දී මේක ජාත්‍යන්තරයට ගියා TikTok කියලා. ඉතින් මේකේදී අර කෙටි නැටුම් එතකොට ප්‍රහසන තවන්ගේ දක්ෂතා මේවා ඉදිරිපත් කරන්න තමයි මේක තිබුණේ. හැබැයි ලෝකයේ දැන් මේක වෙන විදිහට ත්‍රස්තවාදය ප්‍රොමෝට් කරන්න ප්‍රවර්ධනය කරන්න පවා යොදාගෙන තිබෙනවා. ලෝකෙ බිලියනයක් පමණ දෙනා මේ බාගත කරමින් පාවිච්චි කරනවා. ඒයි අනතුරු. ඉතින් ඒ අනතුරට මුහුණ දීමට අපි කොහොමද කටයුතු කරන්න කියන එක සම්බන්ධයෙන් අපි මේකේ සූදානම් වීමක් විය යුතුයි. මහජනතාවත් එහෙම විය යුතුයි. ඔව්. හැබැයි චාමික මේ අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපි ඔහුට හෝ ඇයට අවස්ථාව ලබා දෙලිමු. අයිබෝන් ඔබට. අයිබෝන්. මම බණ්ඩාරගම චාරිකා කතා කරන්නේ. මං කියන්නේ සහරාන් අපි ලංකාවට බෝම්බ ගහපු වෙලාවේ මගේ සුතා එතකොට අවුරුදු 19යි. එයාතුල අම්මේ සයිබර් සිකියුරිටි වලින් මේක කළා තිබ්බනම් මේ රටේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේකට. එතකොට අපිට තිබුණා මේක කලින් දැනගෙන මේක නවත්තන්න කියලා. මං කියන්නේ මට අදහස් දැක්වුවා මේ වගේ දෙයක් රාජ්‍ය ආරක්ෂක අංශවල හමුදාව නීවියක ඇතුළේ මෙහෙම සයිබර් ආරක්ෂාව ඇතුළු පද්ධතියක් තියෙනවා නම් මේක ගොඩක් දුරට මේ වෙන දේවල් වළක්වන්න පුළුවන් කියලා. මං කියන්න කැමති මොකද මගේ පුතා දැන් ඕස්ට්‍රේලියාවේ සයිබර් සිකියුරිටි හදාරනවා. නමුත් මම දන්නේ ලංකාවට ඒ කරන අයගේ ලංකාවට අපේ රටින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා.
ඒක මම කියලා මොකෝ ඒක ඉදි අනාගතයට ගොඩක් වටිනවා මොකෝ අපේ දරුවන් ඉගෙන ගත්තට අපි සල්ලි වේදන් කරලා එයාලට ඒක වෙන රටකට තමයි ගොඩක් වෙලාවට දෙන්න වෙන්නේ වෙන්නේ ඔව් මං කියන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරනවා නම් ගොඩක් හොඳයි කියලා බොහොම ස්තුතියි ඔබතුමී අපිට කතා කරලා ඉතාමත් වැදගත් මාතෘකාවකට යොමු කරන්න හැදුවා ඉතින් අපේ රටේ දරුවෝ අද වෙනකොට මේ අලුත් ක්‍රමවේදයන් වලට අලුත් විෂය මාලාවල අධ්‍යයනය කරන්න යොමු වෙලා තියෙනවා දැන් ලංකාව ඇතුළත මම දැක්කා ඇතම් විශ්වවිද්‍යාල මේ සඳහා විෂයන් නිර්මාණය කරලා තියෙනවා ඔව් ඉතින් අර එතුමිය කිව්වා වගේ අපිට දෙගිඩියාවක් ඇති කරගත යුතු නැහැ මං හිතන්නේ මේ ආණ්ඩුව යම් විදියකින් කටයුතු කරමින් ඉන්නවා මේ සයිබර් අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම යුනිට් එකක් පිහිටවන්න අපි දන්න විදියට ඔව් ඔව් හැබැයි මේක මේ ත්‍රස්තවාදයට විරුද්ධ විතරක් නෙමෙයි බොහෝ තැන්වලට විවෘත වේවි මේ මගේ අයගේ අවශ්‍යතාවය නේ ඉස්සරහට මිනිස්සු වෙනුමෙන් මේ සයිබර් අවකාශය ආරක්ෂා කරගත යුතු විතර ත්‍රස්තවාදයේ විතරක් නෙමෙයි බොහෝමයක් තැන්වල නේ අර චාමික කිව්ව TikTok එකත් කොහොමද මේ මොකට බිලියන එකට ප්‍රමාණයක් මේවා බාගත කරගෙන තියෙන මේ සම්බන්ධව කටයුතු කරමින් යනවා කියන හැබැයි චීනය තමයි මේක නිර්මාතෘවරයා කියන්නේ මුලින්ම හැබැයි කවදාවත් චීනය TikTok වලින් මේව කරන්නේ නැහැ නේ ඔබ චීනයේ TikTok වලට ගිහිල්ලා බැලුවොත් උන් මොකක් කුමක් සඳහාද TikTok භාවිතා කරන්න කිව්වොත් ලැජ්ජ හිතෙනවා අපි වගේ අර මෙහෙම කරගෙන මල්ලු එහෙම කරගෙන හාට් හදාගෙන මල් දාගෙන එහෙම යන්නේ නැහැ චීනයේ ජාතිකත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ මතවාද ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි TikTok වගේ දේවල් භාවිතා කරන්නේ ඉතින් අපිට අපේ අවාසනාවට අපි පොඩ්ඩක් පහතින් තමයි හුඟක් දේවල් ගන්න ඒක වැරදි කියලා කියනෝ නෙමෙයි මේ එහෙම විනෝද වෙන්න ඕන එහෙම දේවල් වලට නිර්මාණය වෙන්න ඕන ඉතින් මේවා මැඩලන්න මෙහෙම තීද්දි මේ සඳහා වෙනත් අවකාශ නිර්මාණය කිරීම ඉතා වැදගත් වෙනවා ඉතින් ඒක කිරීම මේ ත්‍රස්තවාදයට වඩා ටිකක් අපහසුයි ඒක මැඩලන්න එක ලේසි වෙයි ඒක කරන්න නම් යම් මතවාදයක් අවශ්‍ය වෙනවා ඉතින් මේ මතවාදය නිර්මාණය කරන රටකට කොහොම කරන්න පුළුවන් වේද කියලා අපිට අලුතෙන් හිතන්න වෙනවා ඔව් එතකොට දැන් මේක ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්නේ එතකොට මේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නේදී අපි කතා කළ යුතුම තැනක් තමයි ආරක්ෂකාංශය. එතකොට අපි කතා කරා බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහත්තයා, ඔහු හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා, ඒ වගේම යුද හමුදා මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා. අපි මේ රට තුළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරන ඒකීය රාජ්‍යයක් තුළ සියලු දෙනාටම අවශ්‍ය විදියට තමයි ආරක්ෂාව තියෙන ආකාරයකම කටයුතු කරනවා. ඒ නිසා මොවුන්ගේ මතවාදෙ නොයෙක් ආකාරයෙන් සමාජගත කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි ඔබ දකිනවා ඇති මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ නිරන්තර අවධානය යොමු කරලා තියෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධව නිරන්තරයෙන් එහෙම නැත්නම් මේ සම්බන්ධව සයිබර් අවකාශය පිළිබඳ ඇති වෙන තත්ත්වයන් එවැනි කටයුතු පිළිබඳ නිරන්තර අවධානයක් සමග අවශ්‍ය ප්‍රියවර ගන්නවා. ඒ වගේම මතිමතාන්තර වෙන අවුලුනොත් ඒක හොයාගැනීම හැකියාවත් දැන් නූතන තීම තාක්ෂණය තුළ හොයාගැනීමට පුළුවන්. ඉතින් අපි දැනුම් ගන්න ඕනේ මේ කොයි ආකාරයේ ජනතාවක් විසින් භාවිතා කරනවද? කොයි ප්‍රමාණයක්ද ලංකාවේ සිටින භාවිතා කරන ජනතාවගේ භාවිතා කරන භාෂාව අනුව විශේෂයෙන් මේ ගස්ලාවත මේ පරිගණක ආශ්‍රිතව සහ ජංගම දුරකථන පාවිච්චි කරන ආකාරය අනුව. ඉතින් ඔවුන්ගේ මතවාදය කෙරෙව්වත් එය අවශ්‍ය මතය එහෙම නැත්නම් නිවර්දි මතය රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ තියෙන වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් ඒ සම්බන්ධව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව පරිගණක විශේෂඥ සහ ඒ සම්බන්ධව ඇතිව තියෙන ආයතන සමග එකවන්ව තමයි කටයුතු කරන්නේ. හොඳයි ඉතින් එකවන්න කටයුතු කරන්න නම් මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධතාවය ගොඩනගගීමට නම් අත්හැරලා දාන්න බෑ. දලුංගලා කැපවී ජනතා සේවයට dedicated to serve the people. எனக்கு நீ பதட்டத்தை கொடுக்கறப்ப உனக்கு நான் பயத்தை காட்டுவேன். எனக்கு நீ பயத்தை காட்டுறப்ப உனக்கு நான் பரலோகத்தை காட்டுவேன். LTTE ட்ரஸ்ட்வாதீன்கே ஈனியா ஈலமட்ட எரிஹி பலுங்கல கிரியான்விதயா பிரபாகரன் என் இனத்தாவலடா வீரப்பன் என் மனத்தாவலடா வீர வீரத்துக்கு அப்ப அதனால அந்த வீரத்தை பிரபாகரன் பேரை சொல்லி மீசையை முறுக்கு பிரபாகரன் தாண்டா எங்கள் விடுதலை நெருப்பு புத்தி அம்ச அவதானே பினிசாய்
පිරිබාහරන් මේ ප්‍රභාකරන් මහත්තයා එයා එයා මේ ත්‍රස්තවාදියෙක් නේ. එතකොට එයා කරපු වැඩ රටක් දන්නෝ ලෝකෙකුත් දන්නෝ. හැබැයි මේ අවස්ථාවේදී මේ TikTok වගේ නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් මේ ත්‍රස්තවාදය ඊලාම් ත්‍රස්ත මතය ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා. මෙය වෙඩි තිබ්බ බෝම්බ පත්තු කරාට වඩා ක්ලේමෝ ගැහුවට වඩා ඔළුවට ගහන වෙන වෙපන් එකක් වෙන ක්‍රමවේදයක්. අන්න ඒ සම්බන්ධයෙන් තමයි net fm බැලුම් ගරින් මේ අවසාන භාගයටම කතා කරමින් ඉන්නේ. ඔව් අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන සමාජගත කරන්න මතවාද උත්සාහ ගන්නවා. ඒ මතවාද උත්සාහ ගැනීම යම් විදියකින් ඉදිරියේදී ප්‍රධාන කරදරයක් බවට පත් වෙන ඉඩ තියෙනවා. එහෙම කියමුකෝ. එහෙම ඒ ඉඩය නවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙයි කියලයි අපි මේ අනාවරණය සිදු කරන්නේ. ඔව් එතකොට දැන් මේ தත්ත්වය සම්බන්ධයෙන් නීතිමය පැත්තට යන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් තව අවධානය යොමු කළ යුතුයිනේ. අන්න ඒ නිසා අපි කතා කළා ජනාධිපති නීතිඥ UR ද සිල්වා මහත්මයාට. මේ පිළිබඳව සයිබර් ක්‍රයිම් සංස්ථාවේ දැනුම් දුන්නාම AI අපරාධ පරිශ්‍රම් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා ජාත්‍යන්තර පොලිසිය හරහා මේ තහනම් සංවිධානයේ විසින් කරගෙන යන ලබන ක්‍රියාපටිවිද ගැන අධ්‍යයනය කරනවා ඇති. නමුත් මේ පිළිබඳව අපිට හරියටම ප්‍රකාශයක් කිරීමට නොහැකි. ඒ ගැන විශේෂයෙන්ම සලකා බැලීමකින් තොරව. නමුත් ඒ ගැන ක්‍රියා කිරීමට උපකාරී වීම සඳහා අපේ සිවිල් පුරවැසියන්ට ඕනතරම් හැකියාව තියෙනවා. එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. මොකද සයිබර් අවකාශයේ සියල්ලන්ට පොදුයි. ඉතින් ඒ නිසා ඒට ප්‍රවිෂ්ඨ වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒවා ලංකාවට ප්‍රචාරයේ වීම තහනම් කිරීම හෝ අන්තර්ජාතික වශයෙන් මේ පිළිබඳ ක්‍රියා කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු දෙයක්. එක ක්ෂණිකින් කරන්න බෑ. හැබැයි එවැනි දෙයක් ලංකාව තුළ රටින් අතර අසමගිය ප්‍රවර්ධනය වෙන ආකාරයට ලංකාවේ සාමයට හානි වෙන ආකාරයට ක්‍රියා කිරීමක් ලෙස සලකන්න පුළුවන් අවස්ථා තියෙනවා නම් එවෙන්ට පිළිබඳව පැහැදිලිවම ඒකෙල්ලේ ඒ අදාළ කරන ලංකාව තුළ සිග්නායට එරෙහිව ක්‍රියා කරන්න මේ නීතිමය තත්ත්වය ප්‍රමාණවත් කියන යුවර් ජිල්ල මහත්මයා සඳහන් කරන්නේ මේ නීතිමේ தത്വයට යනවනම් ඒ කොහොමද යන්නේ කියන එක සම්බන්ධව. ඒ වගේම තමයි අපි ඊයේ කතා කළා net fm බැලුම් ගලින් sl cert ආයතනය. ඒ කියන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට. ඔවුන් පවා කිව්වා මෙයට තොරතුරු ලැබෙනවා නම් යම් මැදිහත් වීමක් ඔවුන්ට කරන්න පුළුවන්. හැබැයි ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. කොහොම නමුත් ඒ සහයෝගය ලබා දීමේ හැකියාව තාක්ෂණික වශයෙන් තිබෙනවා කියලා. விடுதலை புலிகளை கொண்டாச்சுங்கிறாங்க பத்து ஆண்டுகள் ஆயிடுச்சு எல்லாரையும் அழிச்சாச்சுங்கிறாங்க இந்த தடை எதுக்கு எதுக்காக நீட்டிக்குது காங்கிரஸ் ஆட்சியிலிருந்து கீழே இறங்க போகுதுங்கிறவன உடனே ஐந்தாண்டு காலத்துக்கு தடை நீட்டிப்புன்னு சொல்லிட்டு கீழ இறங்கிச்சு நிதாஸ்கல கொட்டின் மரா அவுருது தாயாக்கு சாட்சி திபேனவா நமுத் காங்கிரஸ் பட்சே பகலட்ட பெஸ்தாயனுவேன் தினகத்தாம அவுருது பகக் சந்தே கல் தெம்மா பார்லிமேந்து மெத்திவர்னே சந்தா ஹதிசியம் சுபுதானம் வணமா පක්ෂය ගොඩගන්න දෙමළ ජනතාවනි නිදහස් වූ කොටින් යනු දෙමළ ජනතාවගේ ගෞරවයයි ආඩම්බරයයි නිදහස් වූ කොටින් යනු දෙමළ ජනතාවගේ ධෛර්යමත් බව හා ආණ්ඩුවේ බලයයි ஒடுக்கப்படுகிற நெருக்கடி என்பதை நீங்கள் புரிந்து கொள்ளணும் அதை நன்கு நீங்க உணர்ந்துக்கணும் எந்த நாட்டிலும் தமிழர்களுக்கு என்று ஒரு அரசியல் அதிகாரமோ அரசியல் வலிமையோ அரசியல் முன்னகர்வோ நடந்துடக்கூடாதுங்க ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ප්‍රවර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් TikTok එකේ ටිප් টොප් එකටම මේ වැඩේ වෙනවා. නැගලා යනවා වැඩේ. නැගලා යනවා. ඒ නිසා ඒක සම්බන්ධව කටයුතු කළ හැකි කියන එකයි ලංකාව ඇතුළෙත් යම් නීතියක් ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා සොයා බලන්න ඕන සහ ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් වෙන්න ඕනේ කියන එක සඳහන් කරන්න ඕන. ඒකම තවදුරටත් අපි මොන පැත්තටද හැරෙන්නේ? හමුදා මාධ්‍ය ප්‍රකාශකවරගේ පැත්තට හැරෙන්නේ ඔහු යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහත්මයා මේ net fm බැලුම්ගල අනාවරණයත් එක්ක ඔවුන් කරන දේ සම්බන්ධව කියන්නේ net fm බැලුම්ගල මෙම අනාවරණයත් එක්ක මේක සම්බන්ධව සොයා බැලීමේ හැකියාවක් තිබෙනවද net fm බැලුම්ගල වැනි වැඩසටහනක් මගින් නිරන්තරයෙන් නැවත මතක් කරලා තියෙනවා තිබෙන අවධානය ඒ වගේම මේ තුල සමාජ මතය තුල වගේම අනිත් අයවලු අපේ කියන ඔබ විසින් කතා කරන විදිහට දිව්‍යංශත් ඒ වගේම ආජ්‍ය ආරක්ෂා පිළිබඳ අයවනොත් විද්වතුනොත් නිරන්තරයෙන් අවධානය යොමු කරමින් ඉන්න නිසා උමනේ සත්‍යයක් තුළ ප්‍රායෝගිකව ඇතිවේ හැකියයි ඔබ විසින් සිතන දේ දැනුවත් කිරීම තුළ විදුලි සංදේශා නියාමක කොමිෂන් සභාවත් දැනුවත් වීමක් ඇති වේ
අනුව කටයුතු කරනවා ඒ වගේම මම මතක තියා ගන්න ඕනේ හැම වෙලේම රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගවලදී සාමූහිකව ගන්න ඒ නිසා රජයේ විසින් නිරන්තරයෙන් මෙවැනි දේවල් සම්බන්ධ අවධානය යොමු කරමින් ඒ අවධානය යොමු කිරීමෙන් ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග එම ආයතනවල දැනුවත් වෙනවා ඒ වගේම දැනුවත් වීම තුළ ජන දේවල් ඒ ආසන බාරව ඉන්න ආසන ප්‍රධානීන් සමග ඒ සම්බන්ධව විශේෂ ඥානයක් ඇති අය වුණ මේ සම්බන්ධව කටයුතු කරමින් අවශ්‍ය දැනුමක් කිරීම සහ අවශ්‍ය උපදෙස් ඉදිරි කාලයේදී अवधान शक्ति जाति भेद श्रीलांकि शक्ति मत बलापुरुत्वेलुंगलिंगण जाति आरक्षावट प्रमुख मे संबंध दिगिन दिगटम अनावरण කිරීම සිදු කරන්නෙත් FM බැලුම්ගල සූදානම්. එමනම් අපි ගිහිල්ලා එන්නම් මම චරිත. මම චාමික. FM බැලුම්ගල විශ්මහුණු ගලවන මුහුණ.